මීට කලින් වීඩියෝස් කීපයකින් මම කතා කරලා තිනු වීඩියෝ එඩිට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර්ස් ගැන. හැබැයි අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න කෙනෙක්ට මේ වගේ කම්පියුටර් එකකට වියදම් කරන එක ගොඩාක් අමාරු වැඩක්. ඒ හින්දා අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ ඔයාගාව තියෙන සාමාන්‍ය කම්පියුටර් එකක් පාවිච්චි කරලා. එහෙම නැත්නම් සාමාන්‍ය laptop එකක් පාවිච්චි කරලා full HD වීඩියෝ විතරක් නෙමෙයි 4K වීඩියෝ එකක් උනත් edit කරන හැටි ගැන. මේකට තියෙන ගොඩාක් කැමරාස් වලට 4K වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකකට උනත් 4K වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගලන්ට ඕන නම් high resolution high quality වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. ඒකේ තරම් අමාරු වැඩක් වෙන එකක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් Adobe Premiere වගේ software එකකට අපි import කරගන්න ඕන. import කරලා ඒකේ timeline එකක් හදාගන්න ඕන. මේ timeline එකට මේ clips ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට ඇත්තම ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ high resolution high bitrate file Adobe Premiere වල timeline එකකට දාගත්තම ගොඩක් වෙලාවට ඒක smoothly play වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට අවශ්‍ය තැනට ඉක්මනට යන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ වුණාම මේ project එක edit කරනකොට එපා වෙලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ high resolution file තියෙන timeline එකක් edit කරන්න නම් ඔයාගේ computer එකේ සෑහෙන හොඳ CPU එකක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි සෑහෙන හොඳ GPU එකක් තියෙන්න ඕන. ඒ වගේම සෑහෙන ස්පීඩ් ස්ටෝරේජ් එකක් තියෙන්නත් ඕන. ඉතින් මේ වගේ වැඩවලට ගැලපෙන කම්පියුටර් එකක් හදාගන්න රුපියල් ලක්ෂ 2ක් සමහරට ඊටත් වඩා වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් YouTube channel එකක් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේ වගේ ගාණක් කම්පියුටර් එකකට වියදම් කරන එක හිතන්නවත් අමාරුයි. හැබැයි මම දන්නවා ඔයගොල්ලෝ හැමෝම කැමති high resolution file එකක් රෙකෝඩ් කරලා ඒක edit කරලා සෑහෙන හොඳ quality output එකක් YouTube වලට upload කරන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන සාමාන්‍ය කම්පියුටර් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය laptop එකක් පාවිච්චි කරලා 4K වීඩියෝ එකක්වත් edit කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මුලින්ම කරන්න ඕන ඔයා ගාව තියෙන කැමරාවේ වැඩිම resolution එක පාවිච්චි කරලා වැඩිම bitrate එක පාවිච්චි කරලා පුළුවන් තරම් quality එකට ඔයාගේ වීඩියෝ එක record කරගන්න එක. එතකොට ඔයාලට සෑහෙන හොඳ quality output එකක් දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ files ඔක්කොම Adobe Premiere වලට import කරගන්න. ඊට පස්සේ ඔය timeline එකට දාලා smoothly play වෙනවද කියලා බලන්න. මේවා smoothly play වෙනවා නම් මම මේ වීඩියෝ එකේ කතා කරන ටෙක්නික් එක ඔයාලට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ timeline එකක් smoothly play වුණාට ඔයා සමහරලාට මොකක් හරි plugins මේකට දැම්මම මේක smoothly play වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් trick එකක් තියෙනවා. මේකදී ඔයාලට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි ඔයා පාවිච්චි කරන color grading tools අනිත් plugins හැම එකක්ම වගේ adjustment layer එකකට දාලා පාවිච්චි කරන එක. එතකොට වීඩියෝ එක edit කරන වෙලාවට ඔයාට මේ adjustment layer එක off කරන්න පුළුවන්. ඒකෙන් සෑහෙන ලොකු processing power එකක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ adjustment layer off කරාට පස්සේ ඔයාගේ timeline එක සෑහෙන smoothly වැඩ කරන්න පටන් ගනී. ඊට පස්සේ ඔයාගේ edit එක අවශ්‍ය විදිහට river කරන්න, ඔයා project එක export කරන්න කලින් මේ adjustment layer එක ආපහු enable කරන්න ඔයාට පුළුවන්. හැබැයි Adobe Premiere timeline එකක් හදලා ඒකට clips ටික දාගෙන ඒක play කරන්න පටන් ගන්නකොට මේක stuck වෙනවා නම් කිසිම plugin එකක් නැතුවත් ඒක stuck වෙනවා නම් මේ උපක්‍රමය ඔයාලට පාවිච්චි කරන්න බෑ. ඒකට වෙනම ක්‍රමයක් පාවිච්චි කරන්න ඔයාලට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ටයිම්ලයින් එක ස්ටක් වෙන්නේ ඔයා පාවිච්චි කරන ගොඩාක් රෙසලූෂන් එක වැඩි, ගොඩාක් බිට් රේට් එක වැඩි ෆයිල්ස් ඉඳලා. මේ වගේ ෆයිල් එකක් ප්ලේ කරන්න ඔයාගේ කම්පියුටරෙන් සෑහෙන ලොකු ප්‍රොසෙසින් power එකක් අවශ්‍ය වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් කැමරාවෙන් වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවට රෙසලූෂන් එක උපරිමයට වැඩි කරලා, බිට් රේට් එක උපරිමයට වැඩි කරලා, එඩිට් කරන වෙලාවට తాවකාලිකව මේ රෙසලූෂන් එකයි බිට් රේට් එකයි අඩු කරගෙන edit එක ඉවර කරලා ආපහු export කරනකොට අපේ original file එක පාවිච්චි කරලා export කරන්න මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. ඉතින් video editing වලදී මේ technique එකට කියන්නේ proxy media පාවිච්චි කරනවා කියලා. ඉස්සර මම proxy media පාවිච්චි කරේ මේ files ඔක්කොම manually convert කරලා. හැබැයි දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මේ feature එක Adobe Premiere වල built in තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ files ටික Adobe Premiere වලට import කරගන්න. ඊට පස්සේ ඔක්කොම select කරලා right click කරන්න. ඒකේ තියෙනවා proxies කියලා sub menu එකක්. ඒකේ තියෙන create proxies කියලා option එකක් ඒක තෝරගන්න. ඊළඟට තියෙන dialog box එකෙන් ඔයාගේ proxies වල format එක මුලින්ම තෝරගන්න ඕන. මෙතන option දෙකක් තියෙනවා. එක option එකක් H264, අනිත් option එක QuickTime. මෙතනදී අනිවාර්යයෙන්ම QuickTime තෝරගන්න ඕන. H264 කියලා කියන්නේ internet එකේ file transfer කරන්න, ඒ වගේම camera වල video record කරන්න, phones වල video record කරන්න නිතරම පාවිච්චි කරන format එකක්. ඉතින් දැන් ඔයා කල්පනා කරනවා ඇති ඇයි අපි මේකට H264 තෝරගත්තේ නැත්තේ කියලා. අපි හැමෝම දන්නවා වීඩියෝ එකක් කියලා කියන්නේ image sequence එකක්. ඒ කියන්නේ images විශාල ප්‍රමාණයක් තප්පරයක් ඇතුළත play වෙනකොට අපිට ඒක වීඩියෝ එකක් විදිහට පේන්න පටන් ගන්නවා. හැබැයි අපි H264 වගේ codec එකක් පාවිච්චි කරලා වීඩියෝ එක compress කරාට පස්සේ මේකේ මේ frames වෙන වෙනම නැහැ. මේ frames නිර්මාණය වෙන්නේ මේ වීඩියෝ එක play වෙන අතරතුරේදී. ඒ වගේම ඒ ක්‍රමයෙන් මේ ෆයිල් එකේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ compress කරපු වීඩියෝ එක play වෙනකොට ඊළඟ frame එක හදාගන්න යම් කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ එතන latency එකක් තියෙනවා. අපි මේකට කියන්නේ prefetch latency කියලා. අපි සාමාන්‍ය music video එකක් බලනකොට, movie එකක් බලනකොට මේ latency එක අපිට තරම් ලොකු කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි Adobe Premiere වල ඔයා කර්සර් එක නිතරම එහා මෙහා කරනකොට ඒ වගේ වීඩියෝ එකපාරට ප්ලේ කරන්න පටන් ගන්නකොට මේ ලේටන්සි එක අපිට සෑහෙන ලොකු කරදරයක් වෙනවා. ඉතින් H264 කියලා කියන්නේ ප්‍රීෆ්‍රෙෂ් ලේටන්සි එක සෑහෙන වැඩි ෆෝමැට් එකක්. ඉතින් අපි අපේ ප්‍රොක්සීස් වලට H264 පාවිච්චි කරොත් එහෙම අපේ ටයිම් ලයින් එක මේ ප්‍රොක්සීස් හැදුවට පස්සෙත් ඉස්සර වගේම හිර වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේකට අපි පාවිච්චි කරන්න ඕන ප්‍රීෆ්‍රෙෂ් ලේටන්සි එක අඩු ෆෝමැට් එකක්. ඉතින් මේ විදිහට ප්‍රොක්සීස් හදනකොට අපි ක්වික් ටයිම් ෆෝමැට් එක තෝරගත්තොත් එහෙම අපිට පුළුවන් Cineform කියන කෝඩෙක් එක පාවිච්චි කරන්න. මේක හදලා තියෙන GoPro කම්පැනි එකෙන්. ඒ වගේම මේකේ prefetch latency එක සෑහෙන අඩුයි. ඒ වගේම තමයි මේ window එකේ පල්ලෙහා තියෙන drop down menu එක. ඒකෙන් ඔයගේ proxies වල resolution එක වට තීරණය කරන්න පුළුවන්. මෙතනදී අඩුම resolution එක තෝරගන්න. එතකොට ඔයගේ timeline එක සෑහෙන smoothly වැඩ කරයි. ඉතින් මේ process එක ඊළඟට වෙන්න තියෙන්නේ ඔයගේ original files proxies වලට convert වෙන එක. මේ conversion එක වෙන්න නම් ඔයාගේ computer එකේ අනිවාර්යයෙන්ම Adobe Media Encoder install කරලා තියෙන්න ඕන. ඉතින් මේ settings ඔක්කොම හැදුවට පස්සේ OK button එක click කරන්න. ඊට පස්සේ Adobe Media Encoder එක automatically open වෙලා ඔයාගේ files ඔක්කොම convert කරන්න පටන් ගන්නවා. මේ files convert වෙන ටිකක් වෙලා යනවා. ඔයාට පුළුවන් මේ වෙලාව ඔයාගේ video එකට අවශ්‍ය අනිත් images, videos වගේ දේවල් එකතු කරන්න පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ video එකේ text තියෙනවා නම් ඒව design කරන්නත් මේ වෙලාව පාවිච්චි කරන්නවට පුළුවන්. ඉතින් මේ conversion එක සම්පූර්ණ වෙලා Proxy Media හැදුවට පස්සේ ඔයාට පුළුවන් Adobe Premiere වලට ගිහිල්ලා ඔයාගේ timeline එක පොඩ්ඩක් play කරලා බලන්න, cursor එක පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න. ඔයාට තීරුම් ගන්න පුළුවන් වෙයි එතකොට දැන් ඔයාගේ timeline එක සෑහෙන smoothly වැඩ කරනවා කියලා. ඉතින් මේ විදිහට timeline එක smoothly වැඩ කරන්න හේතුව දැන් ඔයාට හිතා ගන්න පුළුවන්. ඔයාගේ timeline එකේ දැන් තියෙන්නේ ඔයා මුලින් record කරපු files නෙමෙයි. අපි resolution එක අඩු කරලා bitrate එක අඩු කරපු Proxy Media. ඉතින් ඊට පස්සේ ඔයාගේ video එක edit එක ඔයාට සාමාන්‍ය විදිහට කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය plugins ඔක්කොම add කරන්න. ඒ වගේම මේකට images, videos, text දාන්න තියෙනවා නම් ඒ හැම දෙයක්ම දාන්න. ඒවට අවශ්‍ය animations උත් කරලා ඉවර කරන්න. ඉතින් මේ විදිහට edit එක ඉවර කරලා සුපුරුදු විදිහට ඔයාගේ project එක export කරන්න. මේ විදිහට project එක export කරනකොට Adobe Premiere වලින් ඉබේම switch වෙනවා ඔයා කලින් record කරපු high resolution file වලට. එතකොට ඔයාගේ output එකේ ඒ ෆයිල් වල තිබිච්ච quality එක ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ project එක export වෙන්න සෑහෙන වෙලා යයි. මොකද ඔයාගේ computer එකේ processing power එක සෑහෙන අඩු හින්දා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ projects export කරන්න රාත්‍රී කාලේ යොදා ගන්න. එතකොට ඔයාට දවල් වැඩ කරන්න තියෙන වෙලාව ඒ වෙනුවෙන් නාස්ති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ඔයාගාව තියෙන සාමාන්‍ය computer එකකින්, සාමාන්‍ය laptop එකකින් 4K වීඩියෝ එකක් උනත් සෑහෙන smoothly edit කරන්න පුළුවන්. ඒ වගේම සෑහෙන හොඳ output එකක් ලබා ගන්නත් ඔයාට පුළුවන් වෙයි. ඔයගලන්ට මතක ඇති මීට කාලයකට කලින් මමයි මගේ යාළුවෝ කට්ටියකෝ එකතු වෙලා eidetic කියලා short movie එකක් කරා. මේ short movie එකේ අපි කතා කරේ eidetic memory එකක් තියෙන චරිතයක් ගැන. ඒ වගේම තමයි මේ චිත්‍රපටියට අන්තර්ජාතික සම්මාන උළෙලවල් වල සම්මාන කීපයක්ම දිනා ගන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සංස්කරණය ඒ වගේම ප්‍රධාන චරිතය කරන්නේ ආකාශ්. ඒ වගේම තමයි මේක 4K ප්‍රොජෙක්ට් එකක්. අපි ගාව 4K කැමරාස් තිබුණා. ඒ හින්දා මේකේ ෆුටේජ් අපි ඔක්කොම රෙකෝඩ් කරේ 4K රෙසලූෂන් එකෙන්. හැබැයි කොහොම වුණත් ඒ කාලේ ආකාශ් ගාව මේ වගේ 4K වීඩියෝ එඩිට් කරන්න පුළුවන් කම්පියුටර් එකක් තිබුණේ නැහැ. එයා ගාව තිබුණේ ගොඩාක් බේසික් ලැප්ටොප් එකක්. හැබැයි එයාට පුළුවන් වුණා මේ මුළු ප්‍රොජෙක්ට් එකම එයාගේ මේ ලැප්ටොප් එකේ තියාගෙන එඩිට් කරන්න. මේකට එයා පාවිච්චි කරේ Proxy Media. ඉතින් ඔයාටත් ඕන නම් 4K රෙසලූෂන් එකකින් වීඩියෝ ප්‍රොජෙක්ට් එකක් කරන්න මේ edit කරන්න computer එකක් නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් Proxy Media පාවිච්චි කරලා ඔයා ගාව තියෙන ඕනම computer එකක් පාවිච්චි කරලා ඕනම laptop එකක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය edit එක කරගන්න. ඒ වගේම තමයි ඔයා iMac එකක් හරි MacBook Pro එකක් හරි පාවිච්චි කරන කෙනෙක් නම්, ඒ වගේම Final Cut Pro පාවිච්චි කරලා edit කරන කෙනෙක් නම් මේ වැඩේ මීට වඩා ගොඩක් ලීසියෙන් කරගන්න ඔයාට පුළුවන්. එතනදී ඔයාට කරන්න තියෙන්නේ project settings වල තියෙන optimize media කියලා check box එකක් ඒක on කරන්න. එතකොට Final Cut Pro මම මේ කියපු හැම දෙයක්ම background එකෙන් automatically ඔයා වෙනුවෙන් කරලා දෙනවා. හැබැයි ඔයා daily videos upload කරන YouTuber කෙනෙක් නම් මේ ක්‍රමය ඔයාට ඒ තරම් ගැලපෙන එකක් නෑ. මොකද මේකට සෑහෙන වෙලා යනවා. ඉතින් ඒ වගේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන් computer එකක් අඩුම මුදලකට හදාගන්නේ කොහොමද කියලා experiment එකක් මම මේ දවස්වල කරනවා. ඒ ගැනත් විස්තර මම ඔයගලන්ට ඉක්මනට කියන්නම්. ඉතින් මේ Proxy Media පාවිච්චි කරන එක ගැන, ඒ වගේම Adobe Premiere වල timeline එකේ performance වැඩි කරගන්න එක ගැන තව ගොඩාක් දේවල් ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. මාව follow කරන්න Facebook එකේ, Twitter එකේ, වගේම Instagram වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එකට.